හරි හතවසර හතරම වන පාඩමන සාධකහා ගුණාකාර එකටස පාඩමන මම වීඩියෝ දෙකක් කල්ලා තියෙනවා. ඔයාල වඩියෝ දෙකම බලන් අනිවාරෙන්. ඒවිඩිය දෙක මම එක කොටස සහ දෙකොටසකි නම් කලා තියෙන්නේෙ එනම් අපියමු පාඩමට. හරි. අපි බලමු හතවසර ගනම්පය තියෙන හතරනි පාඩමන සාධකහා ගුණාකාර පාඩම. කහම කිය මේ කෙදී ඔොගොල කරන්නේ සංක්‍යාවක් තුනෙන්ද හබ දෙනවා හරෙන් බෙදෙනව නැතම් හයම් බෙදරන නැත්තන් නමෙන් බෙදනතික පරිීක්ෂ කරන්න යන්නේ අපි මේගේේදීහිටහල ම බාන වට බෙදීම කරන්න පුළුවන්දකිලීම බද සාධකහ ගුණාකාර පාටමේදී ගොටක් වැදගත් වෙනවා බෙදන්න පුුවන්ද කියල සංකයා එ ි බල මුම බෙදීම ගරන පුළුවන්ද කියලා බෙදීම බලමු හය බෙදීම දෙකර දන්නන දවලුඋත්තර කියද කිය තුනයි ඉතිරි බිින්දුවයි මේක මෙහම පකාරම් බෙදරගන්න බයින මේගන හයට දෙකේවක් ියයක් තිනක තම මේ බැලුවේ හරිරම හයට දෙකේවත්තුනක්ති ඉතිරින පැන දක ෙදරලන්න මෙහ බැදන බලාවල දීර්ග ැදීම කම මතකනම් කැටි වෙදීමකමයකුොත් තියනවා. අපිසල සාමන්‍ය බැදීම දියගොල දීර් ෙදීම ක්‍රමේ පවිච්ච කරල බර. ඒ ද දැන්න කිය හෙමලිය ගන්නපුොළ හයට දෙකේ ගුණාකාර කියත් තියනට දෙකේ ගුණනාාකාර තුනක් තියනෙ ම රෝුඩිල් ලිගෝ එටසබන් දෙකක් තුනෙන් ඇඩි කරලු දෙවරක් වුණ හයයි න්න බින්දුව මෙන්න මෙතන් එන්නේ ඉතිරි ගාන වසානයලි. හරි එම්ටමැහිලියයත් තුනයි ඉතිරි බිදුවයි කියලා. හරි අපි තවසං කියය අබ්බලමකු අට්ටබැදීම හතර. කිය දෙකයි ඉතිරි බිඳුව මේක ලියන විදිරිෙන අටබදීම හතර අටට හතරේවා දෙකක් තියෙනවා හතුරත් දෙක අටයි ඉතිරි බිඳුව මල දෙයි ඉතිරි බිඳුව නමේ බෙදීම දෙක ගත්ත මලින හතරයි ඉතිරි එකයි කිය එක පාරිහිතන්නබයි නහ ෙදල බන්නපුල ම නමේ බෙදනවා දෙකින්. නමේට දෙේ ඒවා නමේට නන්න නමේට අඩු ආසන්නම දෙේ ගුණාහකාර දිගද අට කියනෙන අට දෙකේව දවා හතර නමේ උඩ එකවිින් කරගන්න තුට දෙවරක් හතර අටටයි. නමින් අටක් අඩු කරහම එකයි දැන් උත්තර එන්නේ හතරයි ඉතිරි ගාන එකයි අපි තව එකක් බලන් පහලව බෙදීම හතර බලුම් තුන්නයි ඉතිරි තුනයි ගන්නේ හතර ගොඩ තුුණක් තියෙන තව අහතර ගොඩ කට ව කරන්න පබරවා තුනක් ඉතිරිවෙනවා. බලු මේක අප වෙදල පහලව බෙදීම හතර පහලවට හතරේවා. හර හරි මහතර බෙදෙන එකක් නෙමෙයි එන පහලට අඩු හතර ගුණාකාරයක් තිනකීද හතර ගුණාකාර හතරේව තුනක් බැලුව ොලහක් කිල දේන. එන හතරව තුනක් මෙතර නේවලියන්න මේ ගී ලක්කම කැරින් ගිල් ිය තුනයි එනම් හතරවත් වුණ දොලහයි පහෙන් දෙකක් තුනයි එක එකක් බින්දුවයි. හරි අයිමේ තුුණන බෙදෙනව හර නෑ එනම් මෙැති නවත්වන Sea, we to have to have so ూ fort, no ంా త. త త త ర ా ఉ్ క న క ట తత ర న వచ్ిక తా ా న క. యా ా కొ ప స న ంకా ంక్ా. දීලන සංකයාව සාධකයක්ද නැද කියල බලනන්නේ හොඳ කියෙලා බරමු දැම්මම්බන හතර හතරගෙන සංකියයි දෙක සාධකයක්ද කියලා බලාන්නනම් මංකනයට හතර දෙකින් බෙදෙන එදර මට එන දෙකයි ඉතිරි බිින්දුවයි අන්න මට දැන්කි කියන්ු ලහ දෙක යනු මහදද හත්තරෙහි සාධකයකි කොහ මංකිවේ ඉතිරි බිදුවක් වනවන ගම් සංක්‍යාවකින් බෙදුවට පස්සේ. ඉතිිය බිින්ඳුවක් වනව නම් එන්න ඒ සංකියාවමකක්ද වෙන්නේ දීරදි බි්චේ සංකියාවේ සාධකයක්යන හරි බල මේක හය දෙකෙන් බැදුර පපසට ට තුන ඉතිරි බිඳදුව මට එන මේක න්නනපුර නිනම ක්ද දෙක කියන්නේ හයේ සාධකයා දෙකයනු හයයි සාධකය දොලහ දෙකෙන් බැදුව මුත්තරේ හයයි ඉතිරි බිින්දුව කියලාම ඉතිරි බිඳුව ම බදිල ද හනම් දෙක කියන්නේ දොලහ සාධකයක් නම්න් කියන දෙක යන්නු දොලෙහි සාධකයකි හරි ඊලාක බර ම නමේ බැදීම දෙක කියන්නේ නමේ දෙකින් බෙදු හම හතරයි හැබයි ඉතිරි වෙලාදීනොන් එක එකක් ඉතිරි වෙලාදීව එහම් ඒක මට කියන්න පුළුවන් දෙක කියන්නේ නමේ සාධකයක්දන ඉතිරි එකක් ඉති බින්දුවක් වරාන් තමයි සාධකයක් කියන්නේ ඉතිරි තියන එක කියනම් දෙක්ක යනු නමෙහි සාධකයක් නමයහි සාධකයක් මොකදද නොවේ තමයි ගන්න සාධකයක් එන නෑ දලහ මෙබදුව හතර ඉදිරි බිඳුව එහන මට කියන්න බොලන් තුන කියන්නේ තුනයනු දොලෙහි සාධකයකි. අපට තුළෙන් බැදුවහම දෙකයි ඉතිරි දෙකයි අන්න ඉතිරි දෙක් කම්මබන සාධකයක් ෙන්න්නේ දියක් නෑ බෙදරදින සංකියාාව එනම් තුන්න යානු තුනෙන් තමයි බෙදුවේ න තුනයි යනු බෙදදිීම ලක් කිච්ි සංක්‍යාව සාධකයක් කිය එන්න න ැදීම ලක්ුණේ අටන ටේ සසාදක නොවේ හෙදමයි ගන්නය දොලා හතරෙන් බෙදුවනන් ගාන්ටම මෙෙනවා තුනයි ඉතිරි බිදුුවයි කියලන ඉතිරි බිඳුුවයගේ සාධක කියන්නේ ෙදසන් කියාව හර න හතර යනු බෙදීමට ලක්කුණේ දොලහා එ හතරයනු දොලෙහි සාධකයකිහ පහ හතරෙන් බෙදුවනම් මටහමන වුණ ඉතිරිතුුණයි. එන හතර යනු පහලේ සාධකයක් ද නෑ එ ඉතිරිරාදින සාධකයක් නෙවයි පහලවෙහි සාධකයක් නොවේ. සාධකයක් නොවේද සාධකයක් කිද වේද කි ලෝගන්ට හයාගන්න පුලන්ක ොද මොනාහරි සංඛ්‍යාවකින් දීරතින සංඛ්‍යාව බෙදුවට පස්සේ. යන්නේ මොනාහරි සංඛ්‍යාවකෝගේ බෙදී බෙදන්න පාවිච්චි කරපු සංක්‍යාව ඒ දිර දිිච්ච සංක්‍යාව සාධකයක් දිි හැගන්න පුළුව ර ිචි ංකාවගේ හය මන් බෙදිය දෙකින් හනම් දෙක හයේ සාධක. මෙතෙදි දීර දිිච්චි සංඛ්‍යාවට න් බෙදියත්තුනෙන් තුරින් බෙදුර පසි ඉතිරි ප්‍රමාණයක් එනවා. අන්නහනම් තුන කියන්නේ අටේ සාධකයක් නොවී හ ග මංහිතරකට සාධක ඇවිදිරඳරගන්න නැම් පුළුවන් ඇති කියලා අප ියන් ඉනම් කොටසටු ගන්ට හය වසර දිගෙන ගතු බෙදීම ද මතකර කියලා සංක්‍යාවක් ඉරට්ටේ වේ නම් එහි එකස්ථානය දෙකින් බෙදී. හරි බලම මොකද කියන්නේ කියලා අපි බලමු උදාහරයක් ඉදිහට අප දා හතරගමකු දාහතර ගතරසු මේක එකස්ථානය කියන්න මෙන්න මේක එකස්ාන හතර තම එකස්ථාන එක කියන්නන්නේ දසස්ථානය කියලාකොර දන්න ඇ එනම් මෙයාතම එකස්ථානය නට යන්න දන්න එකස්ථානය තෝරගන්නවවාෙනයි එකස්ථානේ මම්බල් වලවා දෙකෙන් බෙදනොද කියලා හතර දෙකෙන් බෙදෝර පස්සේ බෙදෙනවාද ඕුනේද දෙකයි ඉතිරි බින්දුවයි එහ නම්මට කියන්න පුළුවන් ඒකෙන් මොකදද දා හතර හිරට්ටේ වේ අපිව සංකාව බලමු අපි බලමු විසි අටහරි මේක එකස්ථානය කවුද අ එනම අට බෙදල බලවා දෙින් එවාගන්ට හතරයි ඉතිරි බිදුවයි එන විසි අට ඉරට ඉරට සංකියාව තව එකක් බලමුි හාරසිය විසිී හයට මේක කස්ථානය කියන්නේ මේක හය එනම්මන් හය පෙදරබලවා බෙදර පස්සෙන තුනයි ඉතිරි බිදුව එන මටින් කියන්න පුළුවන් හාරසිය විසි හය ඉරටටේ සංකියාවකි සංකාව සංරටේන ත රටටේ සංාව හරිබන්තාව දන්නක අනනම අනු නමේගතසේ එකස්ථාන නමීට එම්න් නමේ බෙදර බලන දෙකින් එතට හම්බෙනවා හතරයි ඉතිරි එකයි එම් මට කියන්න පුළ අමොකක්ද අනුනම රටේ නොද හරිට බැදුන්නේෑ නේද එකස්ථානය තිරි ලක්කම බැදුවට පස්සේ දෙකෙන් බෙදුවරට පස්සේ ඉතිරි වෙනවන එ අනුනම ඉරට්ට සංක්‍යාව නොවේ ඉරට්ටේ නොවේ හරිතව එකක් බලුමික් හරසිය විසි හත ක ර ග න්න හත ඉතරයිීම බෙදලබල හත දෙකෙන් ෙදල බල හත දෙකෙන් බෙතුහමට තුනයි ඉතිරිය නද. ඉතිරිිය යියනම්මට කියනන්න පුළුවන් හරසිය සි හත ඉරේ වෙන්නේ න ඉරේ නොේ හරි එන ද ගන්න ඔගන් පුළුවන් ඇති ඉර්ටේ සං කියාවක් පහසෙන් තරගන්න පුළුවන් කිය එකක් ාන පිළිබඳ ර කි ීමත් ෙන් . එයා දිහා බැලවා එකකදෙක් බෙද නො ැලවා හරි රම දෙෙෙන් බදෙනනම් ඉතිර නැතු එක රක්ට සංක්‍යාව හරි අපියන් ඊළඟ ්‍රීදර හයිවසරදි සංීති දෙකක් තියන සංඛ්‍යාවයි එකස්ථානි ලක්කම බිින්දුවෝ හෝ පහ වේනම් එය පහෙන් බෙදේකි රැක්තියෙනවා සංකඛ්‍යාව එකස්ථානි ලක්කම බිින්දුව වේනම් එඒ දහෙන් බෙද්දී හරි දංග කවදනම කරන එකස්ානි ලක්කම කියද කියලබාන බිඳදුව හරි පහ හරි වෙනවන එක කාගද ෙදනෙන පහෙන් බිින්දුවේරනම් එක බෙදනවා ද හරි මතක දදියාගන්නන කරුණු දෙක හරි බල අපකටු දාහරන කියීපෝ මබන විසි පහ විසි පහ ගත්තර පස මේක කස්ථානය කියන්නේ පහ ම බලන මුලින්ම පළවෙන්නන්නේ ීතියටට පහෙන් බෙදෙනනොද කියලා එනම් එක ස්ථානි ලක් බින්දුුව හරි පහරි වේෙනම්මොකදෙන්නේ එනම් එක පහෙන් බෙදදේ කියලා ගන්න පුළු හරි බන්තාව එකක් ගන්නකෝ න්සි හතලිස් පහ එක ස්ටාි ලක්ක පහනම් පහෙන් බෙදෙනන ද මේ පහෙන් බෙද අපිකමක පන්සිය පනස් අට එක ස්ාලි ලක්කම බිින්දුුව හරි පහර දන එහ මේ පහෙන් බෙදන්නේ නෑ ට පස්සිවැැලුවතින් හාරසිය පලහ එක ස්ටාලි දක්ක බිින්දුව වෙලා බිඳුව වනොත් හරි නේද එන එකත් හ බ හ පු න්රගන්න බ හරි පහර නම් පහෙන් ද ුතිගන ස්ථ ලක්க்க හැ ෙන බලමු ීතිතින දහය ෙ කිය ලහො අපි බලොත් එහෙම ස ගතති සංखාව සිය ගතර වසකස්ථන බිුව වෙලාකස්ථාන ලක්කම බිंद වන මේ එක දහෙන් ෙදන මේ එක දහයෙන් අපි ගත්ත ති හැට එකස්ථාලි ලක්කා බින්ඳුව එහම් එකත් දය බෙදේ මංගරන තවි ලක්කමක් දෙක මේ එක ස්ථානි ලක්කම එකසිේ දෙකගත්තේ එක ස්ථානි කැ දෙකී ලක්කවමති එක දහයෙන් බෙදෙන්නේ නෑ දහන බ හරි ඔි මතක් කරගත හයවසර දෙගන ගත්තු බෙදීමේ නීති හරි අපි දැයන් හෙනම් ගේ පාඩමට දැෙන් බරමි ලක්කම් දර්ශය ගැනමක්දක කියතින සංකියාව ඇති ඉලක්කම් සියල්ල එකේ සිට නමේ දක්ව ඇති අගයක් ලැබෙන තුරු එකතු කර ලබා ගන්නා ප්‍රතිඵලය ඉලක්කම් දර්ශක වේ සියල්ලම සංකයාගතියේ ලක්කම් සියල්ලම එකේසිට නමේ දක්වා ඇති අගයක් ලැබෙන තුරු එකතුකර තනි සංකියාවක් ලැබෙන කම්ම කොරුම එකතු කරන්න ඕන කිරම කියන්නේ. අන්න ප්‍රතිපලයට කියනමකදද ඉලක්කම් දර්ශකය කිය කියන්න. හරපි උදාහරණයක් බලමු අපි ගමු කෝ දාහත දහටකම් හරි මේ ලක්කම් දර්ශකය හෙනනහෙමේව ඉලක්කම් දර්ශකය සමානයි එ එකතු කිරීමට එ දහට ඉලක්කම් දර්ශය කියද. දහටේ ඉලක්කම් දර්ශකය නමේ අපි තවකන බලුම් දෙසය දහතුුණ දෙසීය දහතුනේ ඉලක්කම් දර්ශකය සමානයි ඉලක්කන්ටිකම දෙක්ක එක කිරීම එ එකතු කිරීම තුුණ කිය කන දෙකය එකයි තුනයි තුනයි හය හරි අපි තවක්නෙ බලුම් නම සය දහ අට හරි පලම් නමසය දහ අට එලක්කම් දර්ශකය සමානයි නමේ එකතු කිරීම එක හැදිදිි ලක්කටි එකතු කරන්නවා. නමේ එකයි දහයයි දහටයි දහටයි තනී ලක්කමක්. එකඒේසි නම දක් ලක්ම කැනකම් එකතු කරන්නවා එනම්කමන් තවතුරටත් එකතු කන්නවා එක එකතු කිරීම අටට කියන්නේ නමේ නම සදහට ලක්කම දර්ශකෙන්නේ නමේ හරි අපි තවිකක් බලමු අසූ දෙක එනම් අසූ දෙකහි ඉලක්කම් දර්ශකය සමානයි අටට එකතු කිරීම දෙක දහය ඒ තනිලක්කම කෙන්නෝනි එනම් එ එකතු කිරම් බිින්දෝ සමානයි එ එක එකතු කිරින් බිින්ද සමානයි එක පේ නැතිලා තියෙන්නති හරි දැන්පේනවා. හරි එනම් වඩ මංහිතන ඉලක්කම් දර්ශකය දැන්හ නැටි පැහැදිලි කියලා. හරි අපි අංහන සංකියාවක් නමෙන් බෙදෙන ැයි කොහොද බලන්න කියල සංකියාවක් නමින් බෙදේදී පරික්්ෂා කිරීම. එක්කරන්නේ සංකියාවක ඉලක්කම් දර්ශකය නමේ වෙනවන. දිලිබි් සංකාව නමින් බෙදෙන හරි බල උදාහරණකි අපි ගම තිස් හය එම ඉසලාව තිස්හයි ලක්කම් දර්ශක ියන්න තිස්සායේ ඉල්ලක්කම් දර්ශකය සමානයි තුුණ එකට කිරීම හය හෙවත් නමේ හ නමේ ඉලක්කම් දර්ක නමේ නමින් බෙදෙනනවද දිංග ගන්න බෙදර බැල් වනන් දෙකයි ඉතිරි නෑනේද බදන්න න්ක හි ද ගත් හඳ තිීම ෙදර පෙන්න්න වශ වෙන්න හරි නමෙන් හරිරම බදෙන නම ලක්කම් තිස්ස ලක්කම් දර්ශගේ හරිරම නම බෙවා හරිග ඉලක්කම් දර්ශගගේ නමේ වේ නම් කෙල්ෙහන්න එ හරි ඉලක්ම් දර්ශක නමේ ේනම් නමේ චික් කරන ගැති මෙහම ෙදර බලන්න වවශතාව යක්කීම නෑ හරි එ ඉලක්කම් දර්ශග න මේේ වුණ එහැනම් ම කියනවා තිස්.

ක්ක දර්ශක ප ස තු කිරීම එකතු කිරීම නමේ හය තුයි නමයි, නමයි නමයි ද අයි. ආයි මට එකතු කරන්න එක එකතු කිරීමට සමානයි නමේ. ද නම් ෙද ද ේ. නම ද හරි දග ගන්ටක නවයි බෙදෙනව කියර හොයාගත්ත රස තවතාවක් කියන්න පුළුව දැ හයසි තිස් නම නමෙන් බෙදෙනවනම් නමේ කියන්නමකක්ද නමේ යනු හයසිය තිස් නමයහි සාධකය මොනා හරි සංක්‍යියාවක් හරින බෙදෙනවනන් දීර දින සංකියාවකින් ඒ දීර දින සංකියාව ඇති බිචි සංකියාවේ සාධකයක්වා එ හයිසිත ඉස් නමේ නමෙන් බෙදනවනන් නමේ කියන්නේ හයිසි ස් නමේ සාදකිය අපි ත ගානක් බලමු හතලිස් හත හරිස් හතගත්තර පස්සමයාගේ හදරි සතේ ඉලක්කම් දර්ශගේ හත්ද දෙන්නේ ලක්කම් දර්ශගේ හත්තර එක කිරීම හත සමානයි එක ලහයි ඒ එක එකතු කිරීම එක දෙක එ හදිරිස් සතේ ඉලක්කම් දර්ශගේ දෙකයි හති සත නමින් බෙද නවද නෑ රක් අ දර්ශක නමේ උන හදිි සත බදෙනන කියර කියන්න බලුවන් හැබයිහතරිි සතේ ඉලක්කම් දශක වඋුණේ දෙක එනම් හතලිස් හත්තමකක් දෙන්නේ නමින් නොබබදේ ඒ කියන්නේ හතලිස් සත නමින් නොබද කියන්නේ නමේ යනු හතලිස් සතහි සාධක අදදරද්ද නෑ සාධකයක් නොව අන්නොවේ කියතමයි හතිල අද සාධකයක් නොවී හරි අප යංහනම් මේකෙක් ගෙදරඩවඩ. හරි මේ තමයි හෝමවක් ොගන්ට ගෙ දිහල බාන තියෙන පහදක්න සංක කියයා නමින් බදේ දයිස්ස න්න හැටතු නම බද ැතික ලකම් දර්ශක හ බල ඉස් ය නමෙන් බෙදේද නොබ දේද කියලා ඉසල වගේ න මේකින්න් එකක සංකයා අරගෙන ඉලක්කම් දර්ශක හොයලා නබේෙන් බිදේද නැද්ද කිය දක්වන්න සංකකිවවැටි සසරහ. හරි බ හෝම හ රගට හ බ හද ප්‍රශ්න ැ නොති හො ක් ංක එකේ හ ප්‍රශ් බැකිම හොමවක් ංක එකේ හයවනි ප්‍රශ්න ත්තර හොමද එන්නෙගේෙ හල මටකමෙන්ට අත් දැම්මන ම ගණන්ට එකට උත්තර රිප යග දෙන්න.